ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක හිටියොත් ඕගොල්ලන්ට පුළුවන් මගේ ෆේවරේෂන්ස් මොනවද කියලා දැනගන්න. එතකොට ඔයා වැඩිපුරම කැමති රැවුල වවපු පිරිමින්ටද රැවුල කපපු පිරිමින්ටද? රැවුල තියෙන්න ඕනේ. නැත්තම් චුට්ට ගෑල් ළමයි වගේ නේද? ෂොපින්ද? ඔන්ලයින් ෂොපින්ද? ෂොපින් මට ඔන්ලයින් ෂොපින් එච්චර තේරෙන්නේ නැහැ. මට ඔන්ලයින් බැංකින් ඒ වගේ දේවල් එච්චර බෑ. ඉතින් ඔන්ලයින් ෂොපින් වලටත් වැඩිය මම ආසයි ගිහිල්ලා බලලා ඇත. එකට දාලා කරලා බලන්න මම. ඔයා වැඩිපුරම කැමති දුවෙක්ටද පුතෙක්ටද? මං කැමති පුතාලට. මට කොල්ලෝ 10ක් හිටියත් කවන්නේ නැහැ. මං කැමති පුතාලට. ඔයා වැඩිපුරම කැමති සුදු අයටද කළු අයටද? කළු සුදු දෙකම එකයි. ඔය දෙකම හොඳ විදිහට එන්නත් පුළුවන් අරක විදිහට එන්නත් පුළුවන්. ඒ නිසා මට දෙකම ප්‍රශ්නයක් නැහැ. ඔයා දවසේ වැඩිපුරම කැමති උදේ කාලයටද රාත්‍රී කාලයටද? රාත්‍රී කාලයට. මොකද මං සාමාන්‍ය මුළු රෑම ඇහැරලා ඉන්න එක. ගායනයද රංගනයද? රංගනය. මට සිංදු කියන්න බෑ. ඔයා ෆ්ලයි කරන්න කැමති එමිරේට්ස්ද ශ්‍රී ලංකන්ද? එමිරේට්ස් කැමතිය. හැබැයි ශ්‍රී ලංකන් තමයි ගොඩක් ලාට ෆ්ලයි වෙන්නේ. මොකද ශ්‍රී ලංකන් ගියහම මගේ යාළුවෝ ඉන්න ගොඩක් ලාට ඉතින් ෆැසිලිටි එකක් හම්බෙනවා. ශ්‍රී ලංකන් තමයි ගොඩක් ලාට යවෙන්නේ. එමිරේට්ස් තමයි. ටිකිරි මාරිද ගෝල්ඩ් මාරිද? ටිකිරි මාරි. එතකොට ඔයා යන්න ආස බීච් එකටද පාක් එකටද? බීච්. මං ආසයි සෑහෙන ආසයි බීච් එකේ බැහැලා කරලා ඉන්න. ගෝල්ඩ්ද සිල්වද? ඒක ඩිපෙන්ඩ්. ඒක යන එහෙම ගෝල්ඩ්ම දාන්න ඕන කියලා එකක් නැහැ. ගෝල්ඩ් වලට එහෙම ලොකු කැමැත්තක් නැහැ. යන ෆන්ක්ෂන් එක අනුව අඳින ඩ්‍රෙස් එක අනුව ගෝල්ඩ් සිල්වර් චූස් කරන එක ප්‍රශ්නයක් නැහැ. ෂාරුක්ද සල්මාන්ද? ෂාහිද් කපූර්. සමර් එකද වින්ටර් එකද? ඔය දෙකම නෑ ලංකාවේ. වින්ටර් බෑ. මොකද මම නෝරෙලි ගියම ටිකක් අමාරුයි සීතල දරා ගන්න බෑ මට. මට සමර් එකේ ඉන්න තිබ්බනම් හොඳයි. ඇපල්ද සැම්සුන්ද? ඇපල්. පිට්බුල්ද ජස්ටින් බීබර්ද? පිට්බුල්. ඔයා අහන්න කැමති ලව් සොංග්ස්ද බයිලා සොංග්ස්ද? බයිලා සොංග්ස් අහන්නේ ඉතින් අපි යාළුවෝ කවුරු හරි සෙට් වුණා මෙහෙම. නැත්තම් එහෙම ලව් සොංග්ස් එහෙම එහෙම කියලා නෑ. හැම සින්දුවක්ම මම අහනවා. හැමතිස්සෙම වාහනේ යන්නේ සින්දුවක් අහගෙන. ඒක ඕනේ මම දැන් මගේ අනිත් වාහනේ සෙටප් එකක් නෑ. ඉතින් මම ෆෝන් එකෙන් අහගෙන යන්නේ. මට ඉයර් පීස් එකකුත් නෑ. ඉතින් ෆෝන් එකෙන් අහගෙන යනකොට සින්දුවක් අහන්න ඕනේ මට. ටැටූද පියසින්ද? පියසින් නෑ, ටැටූ වන් තියෙනවා. ඔයා වැඩිපුරම කැමති බිස්නස් එකක් කරන්නද ජොබ් එකක් කරන්නද? ජොබ් එකට නම් කැමති නැහැ. බිස්නස් එකක් කරන්න කැමති. විරාට් කෝලිද ක්‍රිස් ගේල්ද? ක්‍රිස් ගේල්. ක්‍රිකට්ද ෆුට්බෝල්ද? ඔය දෙකම එහෙම රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන්ස් එහෙම දන්නේ නැහැ. හැබැයි මැච් එකක් යනවා නම් බලනවා. පීට්සා හට්ද ඩොමිනෝස්ද? එහෙම නෑ, දෙකම අවුලක් නෑ. ප්‍රශ්නයක් නෑ, ගන්න පුළුවන් මට. බෙන්ස්ද ලැම්බෝගිනිද? බෙන්ස්. දිග ගවුම්ද කොට ගවුම්ද? මට පහසු ඕන එකක් මම අඳිනවා. ඔයා වැඩිපුරම කාලය ගත කරන්න කැමති යාළුවොත් එක්කද නැත්නම් ආදරවන්තයා එක්කද? ආදරවන්තයා කියන්නේ ඉතින් ස්වාමි පුරුෂයානේ. ගොඩක් වෙලා ලංකාවේ නැති හින්දා මම ගොඩක් වෙලාට ඉන්නේ යාළුවොත් එක්ක. මම ඩේලි මට යාළුවෝ ටික බලන්න ඕනේ සාමාන්‍යයෙන්. එහෙම බලනවා මම. මේකප් කරලාද නැචරල් ලුකින්ද? නැචරල් ලුකින්. හැබැයි ලිප්ස්ටික් ටිකක් ගානවා මම. මොකද මේ ලිප්ස්ටික් ගාලා තමයි ලිප්ස්ටික් නැතුව ලිප්ස්ටික් ගාලා අනිත් ඔක්කොම නැතුව යන්න පුළුවන් මට පාරේ. පොත් කියවන්නද මූවීස් බලන්නද? මූවීස් බලන්න. ඒක මං ඉන්න සබ්ජෙක්ට් එකත් එක්ක මං කැමති මූවීස් බලන්න. ඔයා වැඩිපුරම කාලය ගත කරන්න කැමති මිනිස්සුත් එක්කද සත්තුත් එක්කද? මිනිස්සුත් එක්ක මම. ඒක තමයි හොඳම නැත්තේ. ඒ උනාට මං ආසයි යාළුවොත් එක්ක ඉන්න. කේක්ද බිස්කට්ද? කේක්. තේද කෝපිද? කෝපි. ටීවිද ඉන්ටර්නෙට්ද? ටීවි බැලන්නෙම නෑ. දැන් අපේ ගෙදර අර චයිල්ඩ් වීඩියෝස් විතරයිනේ බලන්නේ. හින්දා ඉන්ටර්නෙට් ෆෝන් එක තමයි. ඔයා වැඩිපුරම යූස් කරන්නේ ඉන්ස්ටාග්‍රෑම්ද ෆේස්බුක්ද? දෙකම යූස් වෙනවා අඩුයි. දෙකම බැලන්ස් එකේ යූස් කරන්නේ. මොකද ගොඩක් ලාට මම වට්ස්ඇප් තමයි යූස් කරන්නේ. පීට්සාද රොටිද? පොල් රොටියක් හොඳයි මට. ජිම්ද යෝගද? ජිම් මම යෝග කරලා නැහැ. හැබැයි මම යෝග කරන්න ආසයි. කරයි මං ඉස්සරහට. මං දැන්ට ජිම් තමයි ගිහිල්ලා තියෙන්නේ. හීල්ස්ද ෆ්ලැට්ස්ද? හීල්ස්.